SLT within online learning saha online working sadaha adahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within alu vip extra anti smell lemon mint balayai tadu dugada sun karai ආයුබෝවන් ඔබ අද දින මැදහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම වදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොවිඩ් මරණ 150 ඉක්මවයි කොළඹ හුදකලා කළ ප්‍රදේශවල සංශෝධනයක් මැනින් අද සිට පෑලිය ගොඩට වෙළඳපොළ විවෘත කෙරෙන නව වේලාව ගැන උඩරට එළවලු වෙළඳුන්ට ගැටලුවක් තන තන යලි මතුවන සේනා ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ 150 ඉක්මවා ගියා. මේ අතර ඊයේත් මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 655ක් හඳුනා ගත්තා. කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය අද පෙරවරුවේ සංශෝධනය කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ සිරිසඳ සෙවණ හා සිරිමුතු උයන යන මහල් නිවාසත්, මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස හා බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සිරිසර උයන මහල් නිවාස අද උදැසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරෙන බවයි. වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස අලුතින් නම් කෙරුණා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය හේකිත්ද කුරුඳු හේන ඇවරිවත්ත වැලිකඩ මුල්ල යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. පැලිකොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත් වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශයත් වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේවත්ත ප්‍රදේශයත් අද උදැසන 5 සිට අලුතින් හුදකලා කෙරුණා. කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශයත් නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ වාරණ පන්සල පාර කත්වට පාර සහ හිද්‍රා මාවතද අද උදැසන 5 සිට හුදකලා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමත් කුඩා හිඳිටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදියත් හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ග්‍රාම සේවක වසම් 24ක් ආශ්‍රිතව මේ වන විට හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙනවා. ඔබ නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළොත් ඉතා කෙටි කාලයකින් ඔබේ මහල් නිවාසය හුදකලා බවින් ඉවත් කරන්න පුළුවන්. ඔබ ඊට අනුගතව කටයුතු කළේ නැත්නම් ඔබ PCR පරීක්ෂණ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටින්නේ නැතුව මගාරිනවා නම් එවැනි අවස්ථාවකදී ඔබගේ ප්‍රදේශයේ ඔබගේ මහල් නිවාසයේ ඔබගේ වතු ප්‍රදේශයේ දීර්ඝ කාලයක් හුදකලා කර තබන්නට සිදු වේවි. ඒ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශවලට අවවාදවලට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම ඔබේ මහල් නිවාසය හුදකලා බව නිදහස් කරත් ඒ මහල් නිවාසයේ පිහිටි පොලිස් බල ප්‍රදේශයේ හුදකලා බව තිබෙනවා නම් ඒ ප්‍රදේශවල සංචාරය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රක්වාන ප්‍රදේශයේ පාසල් සිසුවියකට වෛරසය ආසාදනය වීමත් සමග ඇය අධ්‍යාපනය ලබන රක්වාන අස්සලාම් මුස්ලිම් මහාවිද්‍යාලයේ 11 වසර පන්තිය පමණක් වසා දැමීමට සෞඛ්‍යාංශ පියවර ගත්තද අද එම පාසලට කිසිදු දරුවෙකු පැමිණ සිටියේ නැහැ. අද දින වාර්තාකරු පැවසුවේ එම පාසලේ ගුරුවරුන් සිව් දෙනෙකු පමණක් අද පාසලට පැමිණ සිටි බවයි. පාසලට ළමයි එවන්නේ නැත්තේයි දෙමාපිය තුල පාසල කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් ළමයා ගලවා ගැනීම. එහෙම නැත්නම් ළමයන් පාසල ආරක්ෂිතයි කියලා දෙමාපිය තුල විශ්වාසයක් ඇති වෙලා නැති නිසායි දෙමාපිය ළමයි එවන්නේ නැත්. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශ වගකීමක් තියෙනවා, රජයේ වගකීමක් තියෙනවා පාසල් ආරක්ෂිතයි කියන එක තාවුරු කරන්න. ජනවාරි මාසේ නැවත සියලු පාසල් ආරම්භ කිරීම සිද්ධ නියමිතයි. එදිරිලා ජනවාරි මාසේ පාසල් ආරම්භ කිරීමත් මේ ආකාරයෙන් සැලසුම් බිරහිතව වෙනවා නම්
අපි දන්නවා දෙමාපිය තුළ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. අපි කවුරුවත් පාසල් අරින්න එපා කියන එක නෙමෙයි කියන්නේ. පාසල් සැලස්මක් හදන්න. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 655ක් හඳුනා ගැනුණා. ඒ අතරින් 503ක් පැලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර 147ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්. ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 444ක්. ඉන් වැඩිම සංඛ්‍යාව බොරැල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 156ක්. ඊට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන්ද ඇතුළත්. එමෙන්ම මට්ටක්කුලියෙන් ඊයේ ආසාදිතයින් 53ක් හා කොම්පඤ්ඤ වේදෙන් ආසාදිතයින් 49ක් හඳුනාගෙන තිබෙනවා. ගම්පහින් ඊයේ දෙවනුවට වැඩිම ආසාදිතයන් ගණන හඳුනාගත් අතර එම සංඛ්‍යාව 75ක්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් ගණන මාබෝලෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දක්ුණේ 27ක් ලෙසින්. දෙවනුවට ඊයේ වැඩිම ආසාදිතයන් ගණන අම්පාරෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 41ක්. තවත් දිස්ත්‍රික්ක 11කින් ආසාදිතයන් 63ක්ද ඊයේ හඳුනා ගැනුණා. ප්‍රදේශ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 27ක් හා විදේශයන්හි සිට පැමිණි 5ක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 වරුදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සමග ඇති වූ උග්‍ර හෘද ආබාධයක්. එමෙන්ම වත්තල පදිංචි 71 වරුදි කාන්තාවක්ද IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයේ සහ ලේ විෂවීම නිසා ඇති වූ කම්පන තත්වයක්. කොවිඩ් ආසාදිත වූ මාතලේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලැබුවින් සිටියදී මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ සමග හෘද ක්‍රිය වීමයි. මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 32790ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 23793ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8845ක්. කාසේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි. පැලියකොඩ නව මැනින් වෙළඳපොළ අද සිට තොග වෙළඳාම සඳහා පමණක් සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා විවෘත කිරීමට නියමිතයි. එහෙත් නියෝජිත නව වේලාවලට තම අස්වනු සැපීම දුෂ්කර බව පවසමින් උඩරට සිට මැනින් වෙළඳපොළ දක්වා තොග ප්‍රවාහනය කරන ලොරිරථ හිමියන් සහ වෙළඳුන් එම කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙරට සෑම ප්‍රදේශයකින්ම නෙලන එළවලු සහ පළතුරු අස්වනු කොළඹ මැනින් තොග වෙළඳපළ වෙත දෛනිකව රැගෙන ඒම සිදුවනවා. එහෙත් එම වෙළඳ සංකීර්ණයේ පිහිටා තිබූ කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදය ඉහළ යාම නිසා එම වෙළඳපළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණා. ඒ අනුව අද සිට සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා එය තොග වෙළඳාම් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මත්ස්‍ය වෙළඳපොළ අප ඉදිරියේ තියෙන්නේ ඒ මත්ස්‍ය වෙළඳපොළ එන ජනගහනයත් එක්ක අපේ ජනතාව විශාල වශයෙන් ඉන්නවා. මේ ගැටීමෙන් අපි නතර කරා ගන්න බැරි මේ වසංගතය ව්‍යාප්ත වෙන එක නවත්ත ගන්නයි වාහන තදබදය නවත්ත ගැනීමේ අරමුණින් තමයි අපි සවස 4 සිට රාත්‍රී 12 දක්වා පළමුවෙන්ම තොග වෙළඳාම පමණක් ආරම්භ කරේ. අද පස්වරු වෙළඳාම් කටයුතු ආරම්භ කිරීම සඳහා මෙවන විට මැනින් වෙළඳපොළ සූදානම් වන අයුරුයි මේ. අපි කඩදික ලස්සනට මේ සුද්ධ වාද්‍ය කරලා එඩිට් කරලා ඉතින් අපි ඉදිරියට ලස්සන වැඩිව පවත්වගෙන යනවා. අපේ හුරු වෙලා තිබ්බේ උදේ බඩු ගෙන්නන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට බඩු ගෙන්නා ගැනීම මේ අනු ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ඌය තමයි අපන්තාවකට පත්වෙන්නේ. මේ හවස හරිමයි කියන කතාවේ. මොනවා විදියට අද මාකට් එක පටන් අරන් ඉදිරියට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් මැනින් වෙළඳපළ තොග වෙළඳාම් ආරම්භ කරන නව වේලාව වැලිමඩ ඌව පර්ණගම හා නුවර එළි ආදී ප්‍රදේශවල ගොවීන්ට හා අතරමැදි වෙළඳුන්ට ගැටලුවක් වී තිබෙනවා. සෑම දිනකම උදෑසන අස්වනු නෙලීම සිදු කරන අතර එලෙස නෙලන අස්වනු එදින රාත්‍රියේ කොළඹට ප්‍රවාහණයෙන් පසු පසුදින උදෑසන මැනින් වෙළඳපළේ අලෙවියට තැබීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් නව ක්‍රමයේ යටතේ වෙළඳපළට සැපීමට සිදුවන්නේ දින දෙකක් පෙරනි එළවලු බවත් එය ප්‍රායෝගිකව අසාර්ථක ක්‍රමවේදයක් බවත් ගොවින් සහ අතරමැදි වෙළඳුන් පෙන්වා දෙනවා. මෙහි සිට කිලෝමීටර් 230ක් වැනි දුරක් ගෙවාගෙන පෑලියගොඩට යාමේදී මාර්ග බාධක අපිට සෑහෙන ප්‍රමාණයක් ඇති වෙනවා. ඒවා විසඳගෙන අපිට හවස 4 වෙනකොට එළවලු රැගෙන යාමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ගොවිය සාමාන්‍යයෙන් උදේ පාන්දර 7:00 පහ වුණා තමයි කොටුවට යන්නේ. ඒකලා අස්වරු නෙලලා
කොහොමද එළවලු ලෑස්ති කරනකොට හවස 4:30 වෙනවා. අපෙන් හම්බෙන්නේ හවස 6ට විතර. එතකොට අපි රෑ 7:00-8:00 තමයි අපේ ගමෙන් මැද ඌහපරණ ගමෙන් මෙනි මාකට් ප්‍රවාහන කරන්නේ. කොහොම මෙනි මාකට් එකට දැනට තියෙන දත් වෙනකොට පාන්දර 2ට යන්නත් අමාරුයි. හවස 4ට ආරිනවා කියන එක ක්‍රියාත්මක වුණොත් එහෙම ඊයේ කඩපු එළවලු තමයි අද යවන්න වෙන්නේ. කීයේවත් නැවුම් එළවලුවක් නම් කොළඹ මෙනි මාකට් එකට ලැබෙන්නේ සලසන්න වෙන්නේ නැහැ. ඒ අනුව උඩරට එළවලු මැනින් වෙළඳපළ දක්වා ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළඳුන් ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ මම කතා කරලා සභාපතිතුමාට කිව්වා අපිට මෙන්න මේ විදිහට කරලා දෙන්න කියලා වචනයක් තවම දුන්නේ. ඒ අනුව අපි ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙනවා මේ වෙලාව රාත්‍රි 2:00 සිට පාන්දර දක්වා අපේ ලොරි රථ ඇතුල් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියන ඉල්ලීම කරනවා. කලක් මෙරට වගාබිම් රැසකට හානි සිදු කරමින් පැතිර ගිය සේනා දළබු උවදුර යලිත් ප්‍රදේශ කිහිපයක වගාබිම් වලින් වාර්තා වනවා. අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩේරුගු වගාබිම් ආශ්‍රිතව මෙලෙස සේනා දළබු ව්‍යාප්තිය දැකගත හැකි බව අප වාර්තාකරුවන් පවසනවා. සේනා දළබුවා යනු ජීව විද්‍යාත්මකව ස්පෝඩොප්ටෙරා ෆ්‍රූජිපර්ඩා යන නාමයෙන් හඳුන්වනු ලබන සලපයාගේ කීට අවස්ථාවයි. ආක්‍රමණශීලී පලිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳව 2016 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් මුල් වරට වාර්තා වූ අතර පසුව අප්‍රිකානු රටවල් දෙසටද දළඹු ව්‍යාප්තිය සිදු වුණා. ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා පළමු වරට වාර්තා වී ඇත්තේ 2018 වසරේදී. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බඩේරිඟු වගා භූමියක් ආශ්‍රිතව. බඩේරිඟු, උක්, වී, එළවලු, පළතුරු ඇතුළු භෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍රවලට හා බීජවලට සේනා දළඹුවා හානි කරන බවයි වාර්තා වන්නේ. කලින් කලට මතුවන සේනා දළඹු ඕදුර මර්ධනයට විවිධ ක්‍රියාමාර්ග කෘෂිකර්ම අංශ ක්‍රියාත්මක කළත් මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගාවන් වලින් යලිත් සේනා දළඹු හානි වාර්තා වෙනවා. මේ විදිහට ඉන්න හැමදා පැදෙන්න දෙයක් නැහැ. මේ දැල්ල කාලා නෙමෙයි කි. මේ වගේ බඩේ ඉරිඟු කරලා තියා මේ ගහක්වත් දකින්න දෙන්නේ නැහැ. තව සතියක් යනකොට ඉරිඟුට පැකට් එකක් රුපියල් 8500ක් වෙනවා. කිසිම ආවරණක් නැතුව තමයි අපි මේ වැඩෙන් වැටිලා ඉන්නේ. මේ අතර සේනා දළඹු ඌදුර නිසා බලපෑම් එල්ල වූ අනුරාධපුර වන්නිපලගොල්ලෑව ප්‍රදේශයේ බඩේ ඉරිඟු වගාව නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ එක් වුණා. ඒකත් කාලද? ඒක ඔක්කොම සම්පූර්ණ කාලා. මේ හානිය ලොකු හානියක් බවට පත් වෙන්න කලින් අපේ ගොවි මහතුරුත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ සඳහා විසඳුම් ලබා ගත යුතුයි. අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමලත් මං හිතන්නේ මේ වෙනකොටත් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරලා කතා කරද්දී කිව්වේ එතුමා වැඩියෙන් සේනා දළඹුවා හානි කරලා තියෙන ප්‍රදේශ වෙනුවෙන් ඒ මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහභාගී වෙනවා කියන කාරණේ. ඒත් ඒ මතින් ගොවි ජනතාව විදිහට ඒගොල්ලොත් මේ වෙනකොට යම් පාලනයක් කරගෙන තියෙනවා. මේ සඳහා සාර්ථකව කෙසේ හෝ මුහුණ දීලා අපි ගොවින් ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් ලබා දිය යුතු සහනයත් ලබා දෙන්න ඕනේ. කොරෝනා පරදවමු උපදෙස් පිළිපදිමු ජීවිතය සුරකිමු වැඩසටහනේ 11 වන අදියර අලුත්ගම දර්ගා නගරය ආවරණය කරමින් අද පැවැත්ුණා. කොරෝනා පරදවමු උපදෙස් පිළිපදිමු ජීවිතය සුරකිමු තේමාව යටතේ කොවිඩ් රෝගී ආසාදනය වීම වළකා ගනිමින් තම සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම දර්ගා නගරයේ ආවරණය කරමින් අද පැවැත්ුණා. අලුත්ගම පොලිසිය, බේරුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, යුනිලිව සමාගමේ ලයිෆ් බෝයි වෙළඳ සන්නාමය හා මනුසත් දෙරණ එක්ව මෙය දියත් කෙරුණා. මෙම වැඩසටහන හෙට දිනය දක්වා ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ පොලිස් වසම් 108ක මේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. විවිධ වර්ණවලින් යුක්තව ඇදහැලෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේ සහ අද අලුයම් කාලයේදී මෙරට ජනතාවට හිමි වුණා. ඊසාන දිග අහසේ මිතුන රාශිය දෙසින් උල්කාපාත වර්ෂාව දැකගැනීමට හැකි වූ අතර එහි උපරිම අවස්ථාව ඊයේ රාත්‍රී 9ත් අද අලුයම 2ත් අතර කාලයේ පැවතුණා. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් වන අංගොඩ ලොක්කාට සහ සොල්ටා යන පුද්ගලයින්ට ගිනි අවිසැපයූ පුද්ගලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සහ T56 ජීව පතුරුම් 18ක් සොයාගෙන තිබෙනවා.
එප්පාවල නගරයේ වෙළඳසල් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය නෙල්ලිකුළම රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් වැසි කාලයේදී ඒවා අනුරාධපුර දිස්ත්‍රික්කයට පානීය ජලය සපයන ප්‍රධානම ජලාශයක් වන තුරුවිල වැවට එක්වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. කොවිඩ් වසංගතයේ හමුවේ රටට හා ජනතාවට සෙත් පතමින් අනුරාධපුර රුවන්වැලිසෑය අභියසදී 84,000 පහන් පූජාවක් පැවැත්තුනේ අනුරාධපුර කලාපයේ පිරිවෙන් 300ක සංඛ්‍යා වහන්සේගේ සහභාගිත්වයෙන්. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සුබ දවසක්.